नमस्कार मीमा बुदुरुनट समदा बुदुहिमि शरणयामि। नमस्कार मीमा दमरुनट समदा सदहम शरणयामि। नमस्कार मीमा संगरुनट समदा महासंग शरणयामि। नमस्कार मीमा तुनुरुनट समदा तिसारन शरणयामि। साधु साधु साधु। श्रद्धावंत पिंगदनी अप सीलु दिना मे विलावी सूदानं इन्ने भाग्यवत बुदुरजाणन् वहन्से विसिन् महा करुणावे देव मिनिसुन्गे सपे पिनिस යහපත පිණිස දේශනා කරපු ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ ලෝකයට දේශනා කළේ චතුරාර්ය සත්‍ය ධර්මය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරනකොට හැමෝ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අහලා පැහැදුනාද? පැහැදුනේ නැහැ. පිරිසක් පැහැදුනා, තව පිරිසක් බුදුරජාණන් වහන්සේගේ දොස් කිය කිය යන්න පටන් ගත්තා. ඒ වගේ දැන් භාග්‍යතුන් වහන්සේ විසින්ම භාග්‍යතුන් වහන්සේගේ ගුණ ලෝකෙට අඳුන්වලා දුන්නා. බුදුරජාණන් වහන්සේගේ ගුණ තමයි අරහන්, සම්මා සම්බුද්ධයි, විද්‍යාචරණ සම්පන්නයි, සුගත, ලෝකවිදු, අනුත්තරෝ පුරිස ධම්ම සාරති, සත්තා දේමනුස්සානම් බුද්ධ භගවා කියන ගුණ කවුද අඳුන්වලා දුන්නේ? බුදුරජාණන් වහන්සේමයි. මේ විදියට මේ දෙවි මිනිසුන් සහිත ලෝකයට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී ඒ ධර්මයේ පැහැදුණු පිරිසකුත් හිටියා, අපැහැදුණු පිරිසකුත් හිටියා. දැන් අද උනත් ඉන්නවනේ යහපත් දෙයක් කරනකොට ඒකට අඩුපාඩු හොයන අයත් ඉන්නවා, පහදින අයත් ඉන්නවා. ඉතින් ඒ අපැහැදුණු අය සමාජයේ නොයේ කතා පැතිරෙව්වා. කාට විරුද්ධවද? බුදුරජාණන් වහන්සේට විරුද්ධ නොයෙන් කතා පැතිරුවා. ඉතින් ඒ කතා අහපු අය සමහර අය බුදුරජාණන් වහන්සේ ළඟටම ඇවිල්ලා ඇහුව ඇත්තද මේවා කියලා. ඉතින් ඒ වගේ සිද්ධියක් ගැන තියෙන දේශනාවක් තමයි ඉගෙන ගන්න. මේ දේශනාවේ තියෙන්නේ මේ අංගුත්තර නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ බද්ධිය සූත්‍රය. බද්ධිය කියලා කියන්නේ නමක්. කාගේ නමක්ද? ලිච්ඡවි කුමාරයෙකුගේ නමක්. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාවේ. ඊට මේ ලිච්ඡවි කියන ඒ කුමාරයා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණුණා. පැමිණිලා වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා. මොකද්ද ප්‍රකාශ කළේ? සුතං මේතං බන්ති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපි මේ විදිහට අහලා තියෙනවා. කොහොමද අහලා තියෙන්නේ? මායාවී සමනෝ ගෞතම. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියලා කියන්නේ මායාකාරීක්. ආවට්ටිනී මායන් ජානාති. අනිත් අයව ඇද තමන් වෙතට ඇදලා ගන්න, අනිත් අය වසඟ කරලා ගන්න මායාව දන්න කෙනෙක්. ඒ මායාවෙන් මොකද කරන්නේ? අන්‍යාගමික සියලු ශ්‍රාවකීන්, බොහෝ ශ්‍රාවකීන් බුදුරජාණන් වහන්සේ ළඟට ඇදලා ගන්නවා. මෙන්න මෙහෙම කතාවක් යනවා කිව්වා. දැන් බලන්න උතර බුදුරජාණන් වහන්සේ ගැන මොකද්ද කියපු කතාව? භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ මායාකාරී. මැජික් පෙන්වන්නේ. ඒතර මේ මායාකාරී ගොඩාක් මේ තමන් ළඟට කෙනෙක්ව කරකලා ගන්න මායා දන්නවා. ඒ මායා වලින් මොකද කරන්නේ? අන්‍යාගමිකයින්, ඒ කියන්නේ වෙනාගම් අදහන අය මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ ළඟට ඇදලා ගන්නවා කියලා කතාවක් පැතිරුවා. මේ ඇවිල්ලා අහනවා, ස්වාමීන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේ, යම් කිසි කෙනෙක් එහෙම කිව්වොත්,
කොහොම කිව්වොත්ද? ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියලා කියන්නේ මායාකාරයෙක්. මේ තමන් වෙත ශ්‍රාවකයන් ඇදලා ගන්න ආවර්තනී මායාවක් දන්න කෙනෙක්. ඒකෙන් තමයි මේ අන්‍යාගමිකයින් තමන් වෙත ඇදලා ගන්න කියලා කවුරු හරි කිව්වොත් ඒක මේ බුදුරජාණන් වහන්සේ කියපු දෙයක්මද කියලා අහන. කවුද අහන්නේ? අර ලිච්ඡවි කුමාරයා. ඒ එහෙම කවුරු හරි කියනවනම් බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්නේ නැද්ද කියලා. ඒ වගේම මේ ධර්මයට අනුකූල දෙයක්මද කියන්නේ? ඒ වගේම මේ භාග්‍යතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීමක් නෙමෙයිද කියලා භාග්‍යතුන් වහන්සේගෙන් අහන. දැන් බලන්න, එයා බුද්ධිමත් නේද? ඒ කතාව අහලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, මෙහෙම කතාවක් යනවා, මෙහෙම යම්කිසි කෙනෙක් කියනවනම් එයා භාග්‍යතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන කෙනෙක් නෙවෙයිද? බුදුරජාණන් වහන්සේ කියපු දෙයක්ම දේ කියන්නේ කියලා අහනවා. මෙයා කියනවා, ස්වාමීන් භාග්‍යතුන් වහන්ස, අපි කැමති නෑ භාග්‍යතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්න. ප්‍රඥාවන්ත කෙනෙක්ද නැද්ද? ප්‍රඥාවන්තයනි. සාමාන්‍යයෙන් එහෙමද යම් දෙයක් ඇහුණාම? එහෙ විමසීමක් තියෙනවද? නෑනේ, කියපු දේම කියාගෙන යනවා. අභූතයෙන් ඒවා සත්‍ය වේවා. දැන් මෙයා කියනවා, ස්වාමීන් අපි අභූතයෙන් භාග්‍යතුන් වහන්සේට චෝදනා කරන්න කැමති නෑ, ඒ නිසා තමයි මේ කාරණේ අහන්නේ කියලා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ වදාලා, ඒත තුම් මේ බද්ධිය බද්ධිය මෙහි එන්න මා අනුස්සවේන. මේ එක එක්කෙනා කිව්වා කියලා පිළිගන්න එපා. මා පරම්පරාය, පරම්පරාවෙන් ආවා කියලා පිළිගන්න එපා. මා ඉතිකිරාය, මෙසේ වුණා කියලා පිළිගන්න එපා. මා පිටක සම්පදානයෙන්, මේ පොත්පත්වල ලියලා තියෙන මේ විදිහටයි, අපේ පොත්වල තියෙන මෙහෙමයි කියලා එහෙම පිළිගන්න එපා. මා තක්ක හේතු, තර්කයට ගැලවුණා ගැලපුණා කියලා පිළිගන්න එපා. මා ණය හේතු, න්‍යායට ගැලපුණා කියලා පිළිගන්න එපා. මා ආකාර පරිවිතක්කේන, කරුණු ගැන කරුණු වශයෙන් කල්පනා කර කර පිළිගන්නත් එපා. මා දිට්ටි නිජ්ජානක් කන්තිය, දෘෂ්ටියකට බැසගෙන පිළිගන්න එපා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරා, මා බබ්බ රූපතාය, පෙනෙන හැටියට හරිනි, බලාගෙන ගියපුවාම හරිනි කියලා එහෙම පිළිගන්න එපා. මා සමනෝ නො ගරූති, මේ කියන කෙනා මේ ශ්‍රමණයන් වහන්සේ මගේ ගුරුවරයා කියලා පිළිගන්න එපා කියන. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, යදා තුම් මේ බද්ධිය අත්තනාව ජානීයාත, බද්ධිය යම් දවසක ඔබට ඔබ තුලින්ම දැනගන්න ලැබුණොත්, ඉමේ ධම්මා අකුසල, මේ ධර්මයන් අකුසල ධර්මයන්, ඉමේ ධම්මා සාවජ්ජා, මේ ධර්මයන් වැරදි දේවල්, ඉමේ ධම්මා විඤ්ඤු ගරහිතා, මේ දේවල් වලට බුද්ධිමත් අය ප්‍රශංසා කරන්නේ මොනවද කරන්නේ? ගරහනවා. ඉමේ ධම්මා සමන්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තාන්තිති, මේ ධර්මයන් සමාද වෙලා සමාදන් වෙලා හිටියොත් බොහෝ කාලයක් දුක පිණිස පවතිනවා කියලා දන්නවනම් අන්නේ ධර්මයන් අතාරින්න කියන කීපක තේරුණාද? ඒ කියන්නේ මේ එක එක්කෙනා කිව්වා කියලා පිළිගන්න එපා කියන. තමන් තුලින් ඒක කල්පනා කරලා බලන්න කියන. කොහොමද බලන්න කියන්නේ? මේ ධර්මයන් අකුසල ධර්මයන්. ඒ වගේම ඉමේ ධම්ම සාවජ්ජ, මේවා වැරදි දේවල්. යම් දෙයක් කරනට බුද්ධිමත් අය ගරහනවන, යම් දෙයක් සමාදන් වෙලා ඉන්නකොට ඒ දේ දුක පිණිස පවතිනවා නම් ඒ දේවල් මොකද කරන්න ඕනි? අතාරින්න කියන. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, තංකින් මඤ්ඤත බද්ධිය. බද්ධියඹ මොකද්ද මේ ගැන හිතන්නේ? ලෝභෝ පුරිසස් අජ්ජත්තං උපජ්ජමානෝ උපජ්ජති හිතායවා හිතායවාති. යම් පුරුෂයෙකුගේ හිතේ ලෝභයේ හටගැනීම එයාට හිතසුව පිණිස පවතිනවද අහිත පිණිස පවතිනවද කියලා ඇහුවා. දැන් අපේ හිත තුළ ලෝභය හටගන්නවද නැද්ද? හටගන්න. ආසාව හටගන්න. ඒක අපිට හිතසුව පිණිස පවතිනවද අහිත පිණිස පවතිනවද? අහිත පිණිස පවතිනවා. මේ ප්‍රශ්නේ මෙහුවේ භාග්‍යතුන් වහන්සේ. බද්ධියෙන් ඇහුවා, මේ හිතේ හටගන්න ලෝභය ආසාව තමන්ට හිතසුව පිණිස පවතිනවද අහිත පිණිස පවතිනවද කියලා.
මේ අඋත්තර දුන්න ස්වාමීනි අහිත පිණිස පවතින්නේ. බුදුරයන් වහන්සේ වදාලා බලන්න බද්දිය. ලෝබෙන් යටවුණු කෙනෙක් තමයි. ලෝබෙන් සිත යට වෙලා. ලෝබේට යටන්න සිතින් යුත්තව මකද කරන්නේ පානම්පිහන්ති. සත්ත ඝාතනය කරන. කරනවාදනෙන් ලෝබේට යටවන සිත යට වුණට පස්සේ එයා සත්තු මරණම්. ඒ වගේම අදින්නම්පි ආදියති. අන්න අයගේ දේවල් සොරකං කරනවා. පරදාරම්පි ගච්චිති. වැරදි කාමසේවනය කරනවා. මුසාපි බනති. බොරුත් කියනවා. ඒ විතරන්න මේ පරම්පි තතත්තාය සමාධි පේති. අනිත් ඇත්තේගේ සමාදන් කරනවා. එහෙම නැද්ද බලන්න. දැන් ලෝබේෙන් හිත යට වුණු අය. ආසාවෙන් හිත යට වුණු අය. ඒ ආසාව මුල්ලෙලා. ලෝබේ මුල්ලෙලා මොකද කරන්නේ? සත්ත්වඝාතනය කරනවා. සොරකම කරනවා. වැරදි කාමසේනය කරනවා. බොරු කියනවා. ඒවා කරමින් මොකද කරන්නේ? අනිත් අයවත් ඒවට හවුල් කරගන්න. එකතු කරගන්නවා. සමාදන් කරනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා බද්දිය, යම් කෙනෙක් එහෙම කරනවා නම් එයාට බොහෝ කාලයක් දුක පිණිස පවතිනවා නේද කියලා. මෙයා උත්තර දෙනවා එහෙමයි ස්වාමීනි, ඒක දුක පිණිස පවතිනවා. දැන් බලන්න කෙනෙක් ලෝභයේ මුල් වෙලා අපි කියමු මිනිස්සෙක් මරණවා. එයාට ඒ මරණේ සිද්ධ කළ වෙලේ ඉඳලා දුක උපදිනවද නැද්ද? උපදිනවා. කොහොමද උපදින්නේ? ඇයි තමන්ගේ හිත තමයි පළවෙනි දඬුවම දෙන්නේ. හිත චෝදනා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ සමාජයේ චෝදනාවට ලක්වෙනවා. දෙවෙනි දඬුවම ලැබෙනවා. ඊට පස්සේ නීතියේ ඊළඟ දඬුවම ලැබෙනවා. මරණින් මතු මොකද වෙන්නේ? නිරේට යනවා. දැන් බලන්න තමාගේ හිත තුළ හටගන්න ලෝභය. එතකොට තමාගේ හිත තුළ හටගන්න ලෝභය තමාට මොකද වෙන්නේ? අහිත පිණිස පවතිනවා. දැන් කවුරුහරි කෙනෙක් සත්ත්වඝාතනයක් කරනවා නම් ලෝභය මුල් වෙනවා. හොරකමක් කරන්න ලෝභය මුල් වෙනවා. වැරදි කාමසේනයක් කරන්න ලෝභය මුල් වෙනවා. බොරු කියන ලෝභය මුල් වෙනවා. එතකොට ඒක කොහෙද හටගන්නේ? අපේම හිතේ. භාග්‍යතුන් වහන්සේ අහනවා ඊට පස්සේ බද්ධිය, මේ ගැන මොකද්ද හිතන්නේ? ඒ තමයි යම් කිසි කෙනෙකුගේ හිතේ තරහ හටගන්න. ද්වේෂේ. එයාගේ හිතේ හටගන්න ද්වේෂේ එයාට හිතසුව පිණිසද පවතින අහිත පිණිසද පවතින කියලා. දැන් අපිට තරහ ඇවිල්ලා තියෙනවා එන්නේ. අපේ හිතට තරහ ඇවිල්ලා තියෙනවා. ඒ තරහ හටගත්තට පස්සේ තමන්ට ඒක හිතසුව පිණිස පවතිනවද අහිත පිණිස පවතිනවද? අහිත පිණිස පවතින්නේ. තමන් ඒ වෙලාවේ කතා කරන දේ, සිතන දේ, ක්‍රියා කරන දේ ඔක්කොම මොකද වෙන්නේ? අහිත පිණිස පවතිනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා මේ තමන්ගේම හිතේ හටගන්න තරහා තමන්ට අහිත පිණිස පවතිනව නේද කියලා. මෙයා උත්තර දෙනවා එහෙමයි භාග්‍යතුන් වහන්සේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා එතකොට බද්ධිය, යම් කිසි කෙනෙක් තරහට යටවුණු සිතින් යුක්තව මොකද කරන්නේ? සත්තු මරණම්. හිත තරහෙන් යටවුණාට පස්සේ තරහ ගියපු සිතින් යුක්තව මොකද කරන්නේ? සත්තු මරණම්. ඊට පස්සේ සොරකම් කරනවා. ඊට පස්සේ වැරදි කාමසේනය කරනවා. බොරු කියනවා. අනිත් අයවත් මොකද කරන්නේ? ඒකේ සමාදම් කරනවා. දැන් බලන්න සමහර අය නැද්ද තමන් ද්වේෂය අවුස්සගෙන ඒ ද්වේෂය අනිත් අයවත් සමාදම් කරන අය නැද්ද? ඉන්නවනේ අරයට ගහපන්, මෙයාව මරලපන්, අරයට බැනපන්, අරයා බොරු කියලා රවට්ටපන්. මේ මොකද කරන්නේ? සමාදම් කරනවා. දැන් තමන්ගේ හිතේ ද්වේෂය ඉපදිලා ඒ ද්වේෂයෙන් විසින් මොකද කරන්නේ? ඔන්න සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාමසේනය කරනවා, බොරු කියනවා, අනිත් අයවත් ඒකේ සමාදම් කරනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා බද්ධිය, ඒක යාට බොහෝ කාලයක් දුක් විඳින්න හේතු වෙනවා නේද කියලා. හේතු වෙනවද නැද්ද? හේතු වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා බද්ධිය, යම් කෙනෙකුගේ හිතේ මෝහය හට ගන්නවා, මුලාව, අවබෝධයක් නැතිකම, ඒ මෝහේ හට ගැනීම යාට හිතසුව පිණිස පවතිනවද අහිත පිණිස පවතිනවද කියලා ඇහුවා. මොකක් පිණිස පවතින්නේ? අහිත පිණිස. දැන් බලන්න ගොඩාක් අයගේ ජීවිතේ මුලාවට පත් වෙන්නේ නැද්ද? රැවටීමට පත් වෙන්නේ නැද්ද? මුලා වෙනවා. මුලා වුණාට පස්සේ පිම්පව් තේරෙන්නේ නැහැ, කුසල් අකුසල් තේරෙන්නේ නැහැ, හොඳ නරක තේරෙන්නේ නැහැ. මුලා වෙලා. ඒකට මොකද්ද කියන්නේ? මෝහය. ඉතින් මේ මෝහය කෙනෙකුගේ හිතේ හටගත්තට පස්සේ ඒක යාට බොහෝ කාලයක්
අහිත පිණස පවතින. දැ මෝහේ නැත්තන් යට තියෙන අවබෝධයක්. අවබෝධයක් එක් අපිට වරදින්නේ නෑනි. වරදින්න මොකක් එකද? මුලාවක් එක්ක තමයි අපි නොමග යන්. එතර භාගිතුන් වහන්සේ හනවා ඒ මෝහයට යට වෙලා පුරුෂයන් මොකද කරන්නේ? සත්තු මරණවා, හොරකම් කරනවා, වැරදි කාමසේනය කරනවා, බොරු කියනවා, ඒවා ගැනිත් ඇත් සමාදන් කරන. දැන් ඔන්න අපි මෙහෙමගම් ඔන්න කෙනෙක් මුලාවට පත්වෙනවා. සත්තු අනිත්‍යය අපිට මවල ඉන්න කණ්ඩ කමන්නේ කියලා. එයා මොකද කරන්නේ? අනිත්‍යයටත් ඒක කියනවා. එතකොට මොකද වෙන්නේ? අනිත්‍යයත් මුලාවට පත් වෙනවා. ඒක මොකද්ද? මෝහේ. තව කෙනෙක් කියනවා මෙහෙම. අපිට නෑනේ සල්ලි. තියෙන කෙනෙකුගෙන් හොරගම් කරාට කමන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. එහෙම කියන අය නැද්ද? එයාට ඕන තරම් තියෙන, එයාගෙන් ඔය ගාන ගත්තට දැනින්නවා නෑ. දැන් මේ මොකද්ද? මුලාව. එම් මොකද්ද මුලාව? තියෙන කෙනෙකුගෙන් හොරකම් කරාට කමන්නේ නෑ කියලා මොකද කරන්නේ? අනිත් අය සමාදම් කරනවා නේද? සමාදම් කරනවා ටිකක් ගණින් කිය. එතකොට මොකද්ද? මෝහය. එතකොට මේ මෝහයෙන් හිත යට වෙලා තමන් ඒවා කරමින් මොකද කරන්නේ? අනිත් අයත් ඒක සමාදම් කරනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා ඒක යාට හිතසුව පිණිස පවතිනවද අහිත පිණිස පවතිනවද කියලා. මොකක් පිණිස පවතින්නේ? අහිත පිණිස පවතිනවා. දැන් කරුණ කීයක් කිව්වද? තුනක්. දැන් බලන්න අපිට තියෙන හිතත් ලෝභය උපදින හිතක්, අපිට තියෙන හිතත් ද්වේෂය උපදින හිතක්, අපිට තියෙන හිතත් මෝහය උපදින හිතක්. ඒතර අපි ඇති යම් වෙලාවක සත්වඝාතනයක් කෙරුණා නම් එතෙන්න මොකද්ද හේතු වෙලා තියෙන්නේ? එක්ක ලෝභය මුල් වෙලා, එක්ක ද්වේෂය මුල් වෙලා, එක්ක මෝහය මුල් වෙලා. අපි ඇතින් හොරකමක් සිදු වුණා නම් එක්ක ලෝභය මුල් වෙලා, එක්ක ද්වේෂය මුල් වෙලා, එක මොහි මුල්ල. භාගතුන් වහන්සේ තව කාරණයක් දේශනා කරනවා. බද්ධිය. යම් කෙනෙකුගේ හිතේ එකට එක කිරීම හටගන්නේ හටගත්තොත් ඒක යාට යහපත පිණිස පවතිනවද අයහපත පිණිස පවතිනවද කියලා අහනවා. මොකක් පිණිස පවතින්නේ? අයහපත පිණිස පවතිනවා. ඒ එකට එක කිරණ හිතින් ඒ එකට එක කරන හිතට යට වෙලා මෙයා මොකද කරන්නේ? සත්තු මරණවා, සොරකම් කරනවා, වැරදි කාමසේනය කරනවා, බොරු කියනවා, නොයෙන් කකුසල් කරනවා. ඒක යාට යහපත පිණිස පවතිනවාද කියලා ඇහුවා. අයහපත පිණිස පවතිනවාද? මොකක් පිණිස පවතින? අයහපත පිණිස. දැන් බලන්න පින්වත්නි, දැන් අපිට පේනවනේ මිනිස් සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාමසේනය කරනවා, බොරු කියනවා. දැන් තමන්ගේම හිතේ හැටගත්තු ලෝභේ නේද? තමන්ගේම හිතේ හටගන්න ද්වේෂේ, තමන්ගේම හිතේ හටගන්න මෝහේ, ඒ වගේම තමන්ගේම හිතේ හටගන්න එකට එක කිරීම. දැන් බලන්න අපේ ජීවිතේ අපි සිතින් කයින් වචනින් ක්‍රියාත්මක වෙනවනේ. අපි කායික ක්‍රියා කරනවා, වාචික ක්‍රියාවත් ක්‍රියාත්මකයි. අපි කතා කරනවනේ, අපි මනසින් හිතනවා. එතකොට ඒ දේවල් වලට ලෝභයේ මුල් වෙලා නැද්ද? ලෝභයේ මුල් වුණොත් මොකද වෙන්නේ? අයහපත් දෙයක් සිද්ධ වෙනවා. ද්වේෂයේ මුල් වුණොත් මොකද වෙන්නේ? අයහපත් දෙයක් සිද්ධ වෙනවා. මෝහයේ මුල් වුණොත් මොකද වෙන්නේ? අයහපත් දෙයක් සිද්ධ වෙනවා. එකට එක කිරීම මුල් වුණොත් මොකද වෙන්නේ? අයහපත් දෙයක් සිද්ධ වෙනවා. දැන් බලන්න අපි එතකොට අපේ ජීවිතය ගැන කල්පනා කරද්දි අපේ හිතෙත් මේ ස්වභාවය තියෙනවා. අපි කිසි කෙනෙකුට කියන්න බෑ අපේ හිත නම් ලෝභයෙන් යට වෙලා නැහැ කියලා. අපි කිසි කෙනෙකුට කියන්න බෑ ද්වේෂයෙන් අපේ හිත යට වෙලා නැහැ, මෝහයෙන් එකට එක කිරීමෙන් යට වෙලා නැහැ කියලා. අපි දන්නේ හෙටත් යට වෙන්න පුළුවන්. ඒතර ඒකේන අතින් මොකද වෙන්නේ? අකුසල් සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා බද්ධිය, ඔබ මේ ගැන මොකද්ද හිතන්නේ? ඉමේ ධම්මා කුසලාච අකුසලාචාති. මේවා කුසල්ද අකුසල්ද කියලා ඇහුවා. මොනවද? ලෝභය කියන්නේ, ද්වේෂය කියන්නේ, මෝහය කියන්නේ, එකට එක කිරීම කියන්නේ කුසල්ද අකුසල්ද? මොනවද? අකුසල්. මෙයා උත්තර දෙනවා ස්වාමීනි, අකුසලාබන්ති. භාග්‍යතුන් වහන්සේ ඒවට කියන්නේ අකුසල්. සාවජ්ජාව අනවජ්ජාවති. නිවැරදි දේවල්ද වැරදි දේවල්ද? නිවැරදි දේවල්ද වැරදි දේවල්ද? වැරදි දේවල්. ඊට පස්සේ අහනවා බද්ධිය, මේ දේවල් වලට බුද්ධිමත් මිනිස්සු ප්‍රශංසා කරනවද
බුද්ධිමත් මිනිස්සු ගරහනවද කියලාහන්. මොකද්ද කරන්නේ? විඤ්ඤූ ගරහිතා බන්ති ස්වාමීනි, මේවට ගරහනවා. ඊට පස්සේ ආන බද්ධිය, මේ දේවල් කෙනෙක් තමන්ගේ ජීවිතයේ පුරුදු කළොත් එයාට ඒක දුක පිණිස පවතිනවද නැද්ද කියලා ඇහුවා. මොකක් පිණිස පවතින්නේ? දුක පිණිස පවතිනවා කියලා මෙයා උත්තර දෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා, මේ බද්ධිය අන්න ඒ නිසයි මං ඔබට කියන්නේ, බද්ධිය එක එක්කෙනා කිව්වා කියලා පිළිගන්න එපා. පරම්පරාවෙන් ආවා කියලා පිළිගන්න එපා. මෙසේ වුණා කියලා පිළිගන්න එපා. න්‍යායට ගැලපුණා කියලා පිළිගන්න එපා. පොත්පත්වල තියෙනවා කියලා පිළිගන්න එපා. ඒ වගේම තර්කයට ගැලපුණා කියලා පිළිගන්න එපා. දෘෂ්ටියකට බැසගෙන පිළිගන්න එපා. මේ කියන කෙනා අපගේ ගුරුවරයා කියලා එහෙම පිළිගන්න එපා. කොහොමද බලන්න කියන්නේ? තමන් තුළින් බලන්න කියන. තමා තුළින්ම දැනගන්න කියනවා. ඉමේ ධම්මා කුසලා, ඉමේ ධම්මා අකුසලා, මේ ධර්මය අකුසල ධර්මයන්. ඉමේ ධම්මා සාවජ්ජා, මේ ධර්මයන් වැරදි දේවල්. ඉමේ ධම්මා විඤ්ඤූ ගරහිතා, මේවා ප්‍රඥාවන්ත මනුෂ්‍යයන් ගරහන දේවල්. මේවා සමාදන් වෙලා හිටියොත් මට බොහෝ කාලයක් දුක පිණිස පවතිනවා කියලා තමා තුළින්ම තේරුම් ගන්න කියන. තමා තුළින් තේරුම් අරගෙන මොකද්ද කරන්න කියන්නේ? අන්න ඒව ප්‍රහාණය කරගන්න කියන. බලන්න භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ප්‍රඥාවන්තයිට කොච්චර ගැළපිලා යනවද කියලා නේද? අරයා කියාගෙන ආපු කතාව වෙන එකක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දැන් එයාට ධර්මය තමන් තුළින් විමසන්න. දැන් අපිටත් තියෙනවනේ හිතක් නේද? දැන් අපිට අපි තුළින් විමසන්න පුළුවන් අපේ හිත. යම් වෙලාවක ලෝභයෙන් යටවුණ වෙලාවක අපි අතින් මේ අකුසල් වෙන්න බැරිද? වෙන්න පුළුවන්. අපේ හිතේ ද්වේෂයෙන් යටවුණ වෙලාවක මේ අකුසල් වෙනවා. අපේ හිත මෝහයෙන් යටවුණ වෙලාවක මේ අකුසල් වෙන්න පුළුවන්. එකට එක කිරීමෙන් යටවුණ වෙලාවක මේ අකුසල් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බද්ධිය මේ ගැන මොකක්ද හිතන්නේ? අලෝභෝ පුරිසස් සජ්ජත්තං උපජ්ජමානෝ උපජ්ජති හිතායවා හිතායවාති. යම් කෙනෙකුගේ හිතේ හටගන්න අලෝභය. අලෝභය කියලා කියන්නේ ලෝභ නැති බව. දැන් ඔබ අද මේ ධර්ම දානයක් දෙනවා. මේ දෙන්නේ ලෝභය මුල් කරගෙන අලෝභය මුල් කරගෙන. අලෝභය නේද? ඒතර අලෝභයේ භාග්‍යතුන් වහන්සේ අහනවා, මේ යම් කෙනෙකුගේ හිතේ අලෝභය ඉපදීම එයාට හිතසුව පිණිස පවතිනවද අහිත පිණිස පවතිනවද කියලා අහනවා. දැන් බලන්න ඔන්න ඔබට අලෝභයේ හට අරගෙන ධර්ම දානයක් දෙන්න ඕන කියලා කල්පනා කරා. මේ ඔබට හිතසුව පිණිස පවතිනවද අහිත පිණිස පවතිනවද? හිතසුව පිණිස. බොහෝ දිනාට හිතසුව පිණිස පවතිනවා. එක්කෙනෙකුගේ හිතේ අලෝභයේ හට ගැනීම. භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ අහනවා, බද්ධිය කෙනෙක්ගේ හිතේ අලෝභයේ හට අරගෙන අලෝභයෙන් හිත යටුණොත් ලෝභයෙන් හිත යටේනවද? නැහැ. අලෝභය මුල් කරගෙන මොකද කරන්නේ? එයා අතින් සත්ත්වඝාතනයක් සිද්ධ වෙන්නේ කියන. අලෝභය මුල් කරගෙන කවදාවත් සත්ත්වඝාතනයක් වෙන්නේ නැහැ. අලෝභය මුල් වෙලා සොරකමක් වෙන්නෙත් නැහැ. අලෝභය මුල් කරගෙන වැරදි කාමසේනයක් වෙන්නෙත් නැහැ. අලෝභය මුල් කරගෙන බොරුවක් කියන්නෙත් නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාලා, ඒක යාට බොහෝ කාලයක් හිතසුව පිණිස සැපේ පිණිස පවතිනවා නේද කියලා. මොකද්ද? අලෝභය හට අර ගැනීම. දැන් ඒතර අපිට අලෝභය අපේ හිත තුළ උපදිනවනේ. දැන් මේ අපි එකයි මතක් කරේ, මේ ඔක්කොම කරන්නේ මොකක් මුල් කරනද? අලෝභය මුල් කරගෙන. ඒතර අලෝභය මුල් කරගෙන කවදාවත් කෙනෙක් සතු මරනවද? සතු මරන්නේ නැහැ. අලෝභය මුල් කරගෙන සොරකමක්, වැරදි කාමසේනයක්, බොරුවක් ඒ කිසි අකුසලයක් කරන්න බෑ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා, බද්ධි ඔබ මේ ගැන කුමක්ද හිතන්නේ? යම් කෙනෙකුගේ හිතේ ද්වේෂ නැති බව, අද්වේෂය, මෛත්‍රිය ඉපදීම එයාට හිතසුව පිණිස පවතිනවද අහිත පිණිස පවතිනවද කියලා. දැන් ද්වේෂ නැති බව පවතින කුමක් පිණිසද? හිතසුව පිණිස. දැන් මේ කටයුතු කරන්නේ අපි ද්වේෂයෙන්ද මෛත්‍රියෙන්ද? මෛත්‍රිය.
මෙයා උත්තර දෙනවා, ස්වාමීනි හිතසුව පිණිස පවතිනු. එතකොට මේ කවදාවත් කෙනෙක් ඒ කියන්නේ ද්වේෂ නැති බව, අද්වේෂයේ මුල් කරගෙන සත්ත්වඝාතනයක් කරයිද කියලා. සතු මරයිද? නෑ. මෛත්‍රියෙන් සතු මරන්න පුළුවන්ද? බෑ. සොරකමක් කරන්න පුළුවන්ද? බෑ. වැරදි කාමසේනයක් කරන්න පුළුවන්? බෑ. බොරුවක් කියන්න පුළුවන්? බෑ. භාග්‍යවතුන් වහන්සේ අහනවා බද්ධිය, ඒකයාට බොහෝ කාලයක් මොකද වෙන්නේ? හිත සුව පිණිස පවතින. මොකද්ද? තමන්ගේ හිතේ හටගන්නා අද්වේෂය, ද්වේෂ නැති බව, ඒකේ අනිත්‍යය සමාදන් කරවනවා නම් එයාට මොකද වෙන්නේ? ඒක බොහෝ කාලයක් හිතසුව පිණිස, සැපේ පිණිස පවතින. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා බද්ධිය, එතකොට යම් කෙනෙකුගේ හිතේ අමෝහය හට ගැනීම, ඒ කියන්නේ මුලා නැති බව, අවබෝධයක් හිත තුළ තියෙන, ඒ මුලා නැති බව හට ගැනීම එයාට හිතසුව පිණිස පවතිනවද, අහිත පිණිස පවතිනවද කියලා ඇහුවා. මොකක් පිණිස පවතින්නේ? හිතසුව පිණිස. දැන් අපිට අපේ ජීවිතය ගැන අවබෝධයක් තියෙන නම් අපි මුලා වෙනවද? මුලා වෙන්නේ නැහැ. දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් අපේ ජීවිතයේ මුලාවක් කරා දැරයි යන්නේ අවබෝධයක් කරාද? අවබෝධයක් කරා. ඒතර මේ අවබෝධයේ කෙනෙකුගේ හිතේ හට ගැනීම, මුලා නැති බව එයාට පවතින්නේ හිතසුව පිණිස. භාග්‍යතුන් වහන්සේ අහනවා බද්ධිය, එයා කවදාවත් ඊට පස්සේ මුලාවක් නැත්තම් සත්ත්ව ඝාතනයක් වෙන්නේ නැහැ, සොරකමක් වෙන්නේ නැහැ, වැරදි කාමසේනයක් වෙන්නේ නැහැ, බොරුවක් කියවෙන්නේ නැහැ. එයා මොකද කරන්නේ? අනිත්‍යයත් මුලා නැති භවයේ සමාදන් කරනවා. භාග්‍යතුන් වහන්සේ ආනවා එයාට ඒක බොහෝ කාලයක් සැපේ පිණිස, හිතසුව පිණිස පවතිනව නේද? මෙයා උත්තර දෙනවා එහෙමයි භාග්‍යතුන් වහන්සේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ආනවා බද්ධිය, එතකොට මේ හිතේ හටගන්න එකට එක කරන්නේ නැති ස්වභාවය, අනිත් ස්වභාවය මොකද්ද? එකට එක කරන ස්වභාවය. අසාරම්භෝ කියන්නේ එකට එක කරන්නේ නැති ස්වභාවය. යම් කිසි කෙනෙකුගේ හිතේ හට ගැනීම, ඒ කෙනා කවදාවත් ඒක හිතේ හටගත්ත කියලා ඒ හේතුයි සත්ත්වඝාතනයක් කරයිද කියලා අහනවා. කරන්නේ නැහැ. සොරකමක් කරයිද? කරන්නේ. වැරදි කාමසේනයක් කරන්නේ. බොරුවක් කියන්නේ. ඒ වගේම එයා මොකද කරන්නේ? අර එකට එක කරන්නේ නැති ස්වභාවය අනිත්‍යය සමාදම් කරනවා. ඒක යාට බොහෝ කාලයක් හිතසුව පිණිස, සැපේ පිණිස පවතිනවා නේද කියලා භාග්‍යතුන් වහන්සේ අහනවා. දැන් බලන්න එතකොට පින්වත්නි, එහෙනම් අපේ හිතේ ලෝභය හටගත්තොත් ලෝභයට යටවුණු හිතින් අකුසල් සිද්ධ වෙනවා නේ? අලෝභය හටගත්තොත් අලෝභී කුසල් සිද්ධ වෙනවා. බලන්න භාග්‍යතුන් වහන්සේ අහනවා ඊට පස්සේ බද්ධිය මේ ගැන මොකද්ද හිතන්නේ? ඉමේ ධම්මා කුසලාවා අකුසලාවාති. මේ ධර්මයන් කුසල්ද අකුසල්ද කියලා. මොන ධර්මයන්ද? අලෝභය, අද්වේෂය, අමෝහය එකට එක නොකිරීම. මේවා කුසල්ද අකුසල්ද කියලා අහන. මොනවද? කුසල්. මෙයා උත්තර දෙනවා කුසලාබන්ති ස්වාමීනි, ඒවට කියන්නේ කුසල්. මේවා වැරදි දේවල්ද නිවැරදි දේවල්ද කියලා. මම කොහොමද උත්තර දෙන්නේ? අනවජ්ජාවන්තේ ස්වාමීනි, මේවා නිවැරදි දේවල්. මේවට විඤ්ඤූ ගරහිතාවා විඤ්ඤූ විඤ්ඤූ පසත්තා. මේ ප්‍රඥාවන්ත මිනිසයන් බුද්ධිය තියෙන අය ගරහන දේවල්ද ප්‍රශංසා කරන දේවල්ද කියලා අහනවා. මොනවද? ප්‍රශංසා කරන දේවල්. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා බද්ධිය, යම් කිසි කෙනෙක් මේ දේවල් තමන්ගේ ජීවිතේ පුරුදු කරගන්නවා නම්, සමාදන් වෙලා ඉන්නවා නම්, මොනවද? අලෝභය, අද්වේෂය, අමෝහය එකට එක නොකිරීම, මෙන්න මේ දේවල් සමාදන් වෙලා ඉන්නවා නම් එයාට ඒක බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා නේද කියලා අහනවා. සැපේ පිණිස පවතිනවා නේද කියලා අහනවා. මෙයා උත්තර දෙනවා මේ බද්ධිය, ස්වාමීනි සැපේ පිණිස පවතින. දැන් ඒතර පින්වත් අපි කරුණු තේරුම් ගන්න ඕන නේද? ඒතර දැන් බලන්න කෙනෙක්ගේ හිතේ ලෝභය හට අරගෙන, එහෙම නැත්නම් ද්වේෂය හට අරගෙන, එහෙම නැත්නම් මෝහය හට අරගෙන,
එහෙම නැත්නම් එකට එක කිරීම හට අරගෙන ඒකෙන් හිත යට වුණොත් මොනවා සිද්ධ වෙන්නේ? අකුසල් සිද්ධ වෙන්නේ. යම්කිසි කෙනෙකුගේ හිතේ අලෝභය මුල් කරගෙන, අද්වේෂය මුල් කරගෙන, අමෝහය මුල් කරගෙන, එකට එක නොකිරීම මුල් කරගෙන ක්‍රියාත්මක වෙද්දී කුසල් සිද්ධ වෙනවා. නේද? දැන් අපිට එතකොට මනුස්ස ලෝකයේ දිහා බලනකොට පේනවා ලෝභයෙන් ක්‍රියාත්මක වෙන අය පේන්නේ නැද්ද? පේනවා. ද්වේෂයෙන් ක්‍රියාත්මක වෙන අය පේන්නේ නැද්ද? පේනවා. මෝහයෙන් ක්‍රියාත්මක වෙන අය පේන්නේ නැද්ද? පේනවා. එකට එක කිරීමෙන් ක්‍රියාත්මක වෙන අය පේනවද නැද්ද? පේනවා. ඒ අය කරන්නේ කුසල්ද අකුසල්ද? අකුසල්. ඒ අය කරන්නේ වැරදි දේවල්ද නිවැරදි දේවල්ද? වැරදි දේවල්. ඒවට බුද්ධිමත් මිනිස්සු ප්‍රශංසා කරනවද ගරහනවද? ගරහනවා. ඒවා සමාදන් වෙලා ඉන්නා ඒ වගේ දුක් විඳිනවද සැප විඳිනවද? දුක් විඳිනවා. දැන් ඒ වගේම අපිට පේනවා අලෝභී මුල් වෙලා ක්‍රියාත්මක වෙනවා පිරිසක්. දැන් ඔන්න සමහර අය දන් දෙනවා, සීල් සමාදන් වෙනවා, අනුන්ට උදපදව් කරනවා, භාවනා කරනවා. මේ ඔක්කොම කරන්නේ මොනවා මුල් වෙලාද? අලෝභී මුල් වෙලා. සීල් ආරක්ෂා කරනවා. ඒ වගේම අදේශයේ මුල් කරගෙන පිරිසක් මෛත්‍රියෙන් කටයුතු කරනවා. ඒ වගේම අමෝහයේ ප්‍රහාණය කරලා අවබෝධයක් එක්ක කටයුතු කරනවා. එකට එක කිරීම අයින් කරලා එකට එක කරන්නේ නැති ස්වභාවය ඉඳලා කටයුතු කරනවා. දැන් ඒ අය අතින් සිද්ධ වෙන්නේ කුසල් දකුසල්ද? කුසල් සිද්ධ වෙනවා. ඒ අය කරන දේවල් වැරදි දේවල්ද නිවැරදි දේවල්ද? නිවැරදි දේවල්. ඒ දේවල් වලට ප්‍රඥාවන්තය ප්‍රශංසා කරනවද ගරහනවද? ප්‍රශංසා කරනවා. ඒ දේවල් සමාදන් වෙලා ඉන්න අය, ඒ දේවල් පුරුදු කරන අය සැප විඳිනවද දුක් විඳිනවද? සැප විඳිනවා. දැන් බලන්න යම් කිසි කෙනෙකුගේ ජීවිතේ ලෝභයේ මුල් වෙලා ක්‍රියාත්මක වුණා නම්, ද්වේෂයේ මුල් වෙලා ක්‍රියාත්මක වුණා නම්, මෝහයේ මුල් වෙලා ක්‍රියාත්මක වෙලා අකුසල් සිදු වුණා නම් මේ වෙලාවෙත් එයා මොකද වෙන්නේ? දුක් වෙනවා. නේද? අපේ ජීවිතය අපිට නැවත හරි සිහි කරලා හරි සතුට වෙන්න කරුණක් වෙනවා අලෝභය මුල් කරගෙන කටයුතු කරලා තිබීම, අද්වේෂය මුල් කරගෙන කටයුතු කරලා තිබීම, අමෝහය මුල් කරගෙන කටයුතු කරලා තිබීම. දැන් එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ බද්ධියට මේ නිසා මේ එක එක්කෙනා කිව්වා කියලා පිළිගන්න එපා. තමන් තුළින් බලන්න විමසලා මේ විදියට. මා පරම්පරාය මේ පරම්පරාවෙන් ඉන්නේ මෙහෙමයි කියලා පිළිගන්න එපා. මා ඉතිකිරාය මෙසේ වුණා කියලා පිළිගන්න එපා. මා පිටක සම්පදානේ මේ පොත්පත්වල තියෙනවා කියලා එකපාරට පිළිගන්න එපා. මා තක්ක හේතු තර්කයට ගැලපුණා කියලා පිළිගන්න එපා. මා ණය හේතු න්‍යායට ගැලපුණා කියලා පිළිගන්න එපා. මා ආකාර පරිවිතක්කේන කරුණු කාරණා කල්පනා කරගෙන කියපුවාම මේ ගැලපෙනවා කියලා පිළිගන්න එපා. මා දිට්ටි නිජ්ජානක්කාන්තිය දුෂ්ටියකට බැසගෙන පිළිගන්න එපා. මා බබ්බරූපතාය පෙන්න විදිහට මේකත් හරි කියලා පිළිගන්න එපා. මා සමනෝ නොගරූති මේ දේ කියලා දෙන කෙනා අපේ ගුරුවරයා නෙමෙයි කියලා පිළිගන්න එපා කියනවා. කොහොමද බලන්න කියන්නේ? යදා තුම් මේ බද්ධිය බද්ධිය ඔබ තුලින්ම අත්තනාව ජානීයාත ඔබ තුලින්ම ඔබට තේරුණොත් ඔබ විසින්ම දැනගත්තොත් කොහොමද ඉමේ ධම්මා අනවජ්ජා මේ දේවල් නිවැරදි දේවල් ඉමේ ධම්මා කුසලා මේ ධර්මයන් කුසල ධර්මයන් මේ ධර්මයන් බුද්ධිමත් අය ප්‍රශංසා කරනවා මේ දේවල් සමාදන් වෙලා වාසය කිරීම බොහෝ කාලයක් සැපේ පිණිස පවතිනවා කියලා තමන් තුලින් මේ කරුණ තේරුම් ගත්තොත් මොකද කරන්න කියන්නේ? බද්ධිය අන්නේ දේවල් උපදවාගෙන වාසය කරන්න කිව්වා. ඒතකොට උපදවාගෙන වාසය කරන්න යමක් දේශනා කරනවා, ප්‍රහාණය කරගෙන වාසය කරන්න යමක් දේශනා කරනවා. ප්‍රහාණය කරගෙන වාසය කරන්න දේශනා කරන්නේ මොනවද? ලෝභය. හිතේ හටගන්න ලෝභය. හිතේ හටගන්න ද්වේෂය. හිතේ හටගන්න මෝහය. හිතේ හටගන්න එකට කිරීම. මේවා මොනවද කරන්න කියන්නේ? ප්‍රහාණය කරලා අතෑරලා වාසය කරන්න කියන. ඒ වගේම උපදවාගෙන වාසය කරන්න කියන මොනවද? අලෝභය. ඒ කියන්නේ ලෝභ නැති බව. අද්වේෂය.
ද්වේෂ නැති බව, අමෝහය මුලා නැති බව, ඒ වගේම එකට එක නොකිරීම, මේ ධර්මයන් උපදවාගෙන වාසය කරන්න කියන. දැන් බලන්න අපේ ජීවිතේ අපි මෙහෙම අපි ගැන අවධානය යොමු කරේ නැත්තම් අපිට කවදාවත් අකුසල ධර්මයන් ප්‍රහාණය කරගෙන කුසල ධර්මයන් උපදවාගෙන වාසය කරන්න අවස්ථාව ලැබෙයිද? ලැබෙන්නේ. දැන් අපි මේ විදිහට විමසුවාද අපේ ජීවිතේ? අපි විමසන්න ඕන. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කොච්චර සුවක්කාතද කියලා. මේ දැන් සාමාන්‍යයෙන් අපි පිළිගන්නේ යමක් කොහොමද? කවුරුරි කියපු දෙයක් එකපාරට පිළිගන්න. නැත්තම් පොත්වල තියෙනවා කියලා පිළිගන්න. නැත්තම් අපේ පරම්පරාවෙන් ඉන්නේ මේ විදියටයි කියලා ඒක දිගට යනවා. අපි කුසල් ලකුසල් විමසන්න දක්ෂ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ඔක්කොම පැත්තකින් තියන්න. එක එක්කිනා කියන එකවත් පැත්තකින් තියන්න. පොත්පත්වල තියෙන එකවත් පැත්තකින් තියන්න. පරම්පරාවෙන් එන එකවත් පැත්තකින් තියන්න. දෘෂ්ටියට බැස ගන්න එකවත් පැත්තකින් තියන්න. ඒ වගේම මේ තර්කයට ගැලපෙන එකවත් පැත්තකින් තියන්න. මොකද කරන්න කියන්නේ? කුසල් ලකුසල් විමසන්න. මොකද්ද කුසලයේ? මොකද්ද අකුසලයේ? මොකද්ද නිවැරදිදේ? මොකද්ද වැරදිදේ? මොකක් ජීවිතයේ පුරුදු කරද්දිද දුක් ලැබෙන්නේ? මොකක් ජීවිතයේ පුරුදු කරනකොටද සැප ලැබෙන්නේ කියලා. එතරේ අකුසල් මොකද කරන්නේ? ප්‍රහාණය කරන්න කියන. වැරදි දේවල් ප්‍රහාණය කරන්න. ඒ වගේම බුද්ධිමත් අය ගරහන දේවල් ප්‍රහාණය කරගෙන වාසය කරන්න. ඒ වගේම කුසල් ධර්මයන් මොකද කරන්නේ? උපදවාගෙන වාසය කරන්න. ඒ වගේම නිවැරදි දේවල් උපදවාගෙන වාසය කරන්න. බුද්ධිමත් අය ප්‍රශංසා කරන දේවල් උපදවාගෙන වාසය කරන්න කියන. එතකොට දැන් අපි බුදුරයන් වහන්සේ සරණ ගිහිල්ලා අපි මේ විදිහට අපේ හිතක විමසලා බලන්න ඕන. නේද? දැන් සාමාන්‍ය ජීවිතයේ ගත්තොත් වැඩි ලෝභයේ මුල් වෙලා කරන දේවල්ද අලෝභයේ මුල් වෙලා කරන දේවල්ද? බොහෝ වැඩි ලෝභයේ මුල් වෙලා. ද්වේෂයේ මුල් වෙලා. මෝහයේ මුල් වෙලා. මොකද ලෝභ දේශ මෝහ දුරු කරන ධර්මයක් කතා කරන්න බුදුරජාණන් වහන්සේ විතරයි. ඒතර බුදුරයන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය නොවුණු කෙනාට ලෝභයේ දුරු කරන ආකාරය දන්නේ නැහැ. ද්වේෂයේ දුරු කරන ආකාරය දන්නේ නැහැ. මෝහයේ දුරු කරන ආකාරය දන්නේ. එහෙම තේරුම් ගන්න විදියක් නැහැ. මොකද වෙන කිසිම විෂයක ලෝභ දේශ මෝහ දුරු කරන ධර්මයක් කතා කරන්නේ. දැන් අපිට තියෙන මොකද්ද? ඔන්න ලෝභයේ හිත හටගන්න ලෝභයට යටවෙනවා. ද්වේෂයේ හිත හටගන්නකොට ද්වේෂයට යටවෙනවා. මෝහයේ හිත හටගන්නකොට මෝහයට යටවෙනවා. එකට එක කිරීම හිත හටගන්නකොට එකට එක කිරීමට යටවෙනවා. නේද? ඒතර අපිට මේ කුසල අකුසල් විමසන්න අවස්ථාවක් නැහැ බුදුරයන් වහන්සේගේ ධර්මයේ දන්නේ. බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අර බද්ධියට තමන් දිහා බලන්න. තමන් දිහා බලලා කුසල අකුසල් තේරුම් ගන්න. නිවැරදි වැරද්දේ තේරුම් ගන්න. ඒ වගේම බුද්ධිමත් අය ප්‍රශංසා කරන ගර්හණේව තේරුම් අරගෙන අකුසල් පැත්ත බැහැර කරලා කුසල් පැත්ත මොකද කරන්නේ? උපදවාගෙන වාසය කරන්න කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බද්ධිය මේ ලෝකේ ඉන්න සාන්ත සත්පුරුෂයන්. කවුද ඉන්නේ? සාන්ත සත්පුරුෂයන්. මහරහතන් වහන්සේලා මේ ලෝකේ වැඩවාසය කරන. ඒ සංසිදුණු සත්පුරුෂයන් වහන්සේලා. උන්වහන්සේලා මොකද කරන්නේ? තේ ශ්‍රාවකන් ඒවං සමාදපෙන්ති. තමන්ගේ ශ්‍රාවකීන් මේ විදිහට සමාදම් කරනවා කියන. කවුද? බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා තමන්ගේ ශ්‍රාවකීන් කොහොමද සමාදම් කරවන්නේ? ඒ හිතුවන් අම්බෝ පුරුෂ, පින්වත් පුරුෂේ මෙහි ඉන්නේ. ලෝබන් විනෙය්‍ය විනෙය්‍ය විහරායි. ලෝභයේ දුරු කර කර වාසය කරන්න කියලා කියනවා සමාදම් කරවන්නේ. බලන්නේ දැන් භාග්‍යතුන් වහන්සේ අපිව සමාදම් කරන්නේ කොහොමද? ලෝභය දුරු කර කර වාසය කරන්න. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඊතර මොකද වෙන්නේ? ලෝබන් විනෙය්‍ය විනෙය්‍ය විහරන්තෝ. ලෝභයේ දුරු කර කර වාසය කරනකොට න ලෝභජං කම්මං කරිස්සසි. ලෝභයෙන් හටගත් කර්ම කරන්නේ නෑ. කායේන වාචා මනසා. කයින් හෝ වචනයෙන් හෝ මනසින්. එතකොට කොහොමද වාසය කරන්න කියන්නේ? ලෝභයේ දුරු කර කර වාසය කරන්න කියලා.
දැන් අපි එහෙම දවාසය කරන්න. හැබැයි භාග්‍යතුන් වහන්සේ අපිට ආවාද කරන්න එහෙම මක් කොහොම දවාද කරන්න මේ තියෙන්නේ. සාන්ත පුරුසින් කොහොම දවාද කරන්නේ. ලෝභය දුරුකර කර වාසය කරන්න. එතට මොකද වෙන්නේ? ලෝභය දුරුකර කර වාසය කරද්දී ලෝභයට යටවුණු හිතින් ලෝභයෙන් කරන කර්ම කරෙන්නේ නෑ. සිතින් කයින් වචනයෙන් වෙන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ අය සමාදන් කරනවා කියන මෙහෙමත්. දෝසං විනෙය විනෙය විහරායි. ද්වේෂය දුරුකර කර වාසය කරන්න. එතකොට මේ ද්වේෂය දුරුකර කර වාසය කරනකොට න දෝසජං කම්මං කරිස්සසි කායේන වාචා මනසක්. ද්වේෂයෙන් හටගත්තු කර්ම කයින් වචනයෙන් මනසින් සිද්ධ වෙන්නේ නෑ කියලා. දැන් අපි හැමතිස්සෙම තරහා ප්‍රහාණය කර කර වාසය කරනවන තරහෙන් යටවුණු හිතින් යුත්තව සිතින් කයින් වචනයෙන් කර්මය සිද්ධ වෙනවද? නෑ. දැන් අපිට එහෙම නෙවෙයිනේ නේද? අපි තරහට ආස කරනවා නේද? විනේ විනේ නෙවෙයි. දැන් ඔන්න අපි කියමු කෙනෙකුට තරහා ගිහිල්ලා ඉන්නවා කියලා. අපි කියනවා අනේ තරහා ගන්න එපා, මේ තරහා හොඳ නෑනේ, ඔක අයින් කරගන්න කියලා. තරහා ගිහිල්ලා ඉන්න කෙනෙකුට කිව්වොත් මොකද වෙන්නේ? ඊට පස්සේ යා අපිට තරහා යන්න කියනවා නේද? ඔයාලා නම් කියයි මේ මට මේ ප්‍රශ්නේ වෙලා තියෙන කියලා. මොකද වෙන්නේ? අපිට තරහා එන විදිහට කියන්න පටන් ගන්නවා කරුණු. එතකොට මේ ද්වේෂය දුරු කර කර ද්වාසය කරන්න නෑ. අපි දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ මේ ශාන්ත පුරුෂයන් ලෝකේ කියන්නේ කුමක්ද කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෝහන් විනෙය විනෙය විහරායි. මෝහය දුරු කර කර දුරු කර කර වාසය කරන්න. එතකොට මොකද වෙන්නේ? මෝහන් විනෙය විනෙය විහරන්තෝ. මෝහය දුරු කර කර වාසය කරනකොට න මෝහජං කම්මං කරිස්සසි. මෝහයෙන් උපන් කර්ම සිද්ධ වෙන්නේ කියනවා කායේන වාචා මනස. කයින් වචනේ මනසි. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සාරම්භං විනෙය විනෙය විහරායි. එකට එක කිරීම දුරු කර කර දුරු කර කර වාසය කරන්න. එතකොට මොකද වෙන්නේ? එකට එක කිරීම දුරු කර කර වාසය කරනකොට එකට එක කිරීමෙන් හටගන්න කර්මයන් සිද්ධ වෙන්නේ නෑ. කායේන වාචා මනස. මොකෙන්ද? කයින් වචනේ මනසින්. බලන්න එතකොට මේ ලෝකේ සාන්ත සත්පුරුෂයන් තමන්ගේ ශ්‍රාවකයන් සමාදන් කරන්නේ කුමක්ද කියලා නේද? කවදාවත් ද්වේෂයෙන් ක්‍රියාත්මක වෙයල්ලා, ලෝභයෙන් ක්‍රියාත්මක වෙන්න, මුලාවත් තුළ වාසය කරන්න කියලා අවවාද කරනවද? නෑ. හැම තිස්සෙම අවවාද කරන්නේ කොහොමද? ලෝභය දුරු කර කර වාසය කරන්න. දැන් එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ සාන්ත පුරුෂයන් මේ විදිහට තමයි ශ්‍රාවකයන්ව සමාදන් කරන්නේ. කොහොමද? ලෝභය දුරු කර කර වාසය කරන්න. ඊට පස්සේ ද්වේෂය දුරු කර කර වාසය කරන්න. දැන් අපේ හිතට එනවනේ තරහා. මොකද කරන්නේ? තරහා පෝෂණය කර කර වාසය කරන්න කියන්නේ දුරු කර කරද? දුරු කර කර වාසය කරන්න කියනවා. හිතට තරහා එනකොට ඒක දුරු කර කර වාසය කරන්න. ඒ වගේම හිතට එන මෝහය, මුලාව මොකද කරන්න කියන්නේ? මුලාව තුළට යන්න කියනවද? දුරු කර කර වාසය කරන්න කියනවා. ඒ වගේම හිතට එන එකට එක කිරීම මොකද කරන්න කියන්නේ? දුරු කර කර වාසය කරන්න කියනවා. එතකොට මොකද වෙන්නේ? මේවාගෙන් සිත යට වෙලා යම් කර්මයක් සිදු වෙනවද? ඒ සිද්ධ වෙන්නේ නැහැ කයින් වචනයෙන් මනසින්. දැන් බලන්න අපිට එහෙම සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවනේ. දැන් තරහ ගිහිල්ලා නැති අය මෙතන ඉන්නවද? කොයි බලන්න. එහෙම කෙනෙක් ඉන්නවද? හිතට තරහ නොයාපු කෙනෙක් නැහැ. ලෝභය හට නොගත් කෙනෙක්, මුලාව හටගත් නොගත් කෙනෙක් ඉන්නවද? නේ. එතකොට අපි දුරු කර කර වාසය කරාද? දැන් පටන් ගන්න ඕන. මොකද්ද? ලෝභය දුරු කර කර වාසය කිරීම. හොඳට මතක තියාගන්න. ද්වේෂය දුරු කර කර වාසය කිරීම. ඊට පස්සේ මෝහය දුරු කර කර වාසය කිරීම. ඊට පස්සේ එකට එක කිරීම දුරු කර කර වාසය කිරීම. ඒතර සාන්ත සත්පුරුෂයන් තමන්ගේ ශ්‍රාවකයන් ඒ විදිහට කියනවා සමාදන් කරන්න. ඒතර ලෝභයට ඉඩක් නේ නේද? ද්වේෂයට ඉඩක්
නෑ. මෝහයට ඉඩක් නෑ. එකට එක කිරීමට ඉඩක් ඊට පස්සේ මේ විදියට භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කළාට පස්සේ හරීම සතුටින් ලිච්ඡවි බද්ධිය කුමාර දැන් එයා එක එක්කෙනා කියපු දෙයන් අහගෙන මොකක්ද ඇවිල්ලා කිව්වේ? මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියලා කියන්නේ මායාකාරී, මායා දන්න කෙනෙක්. ආවර්තනී මායාවි, ඒ කියන්නේ ආවර්තනී කියන්නේ අන්න අය ඇදලා ගන්න මායාවක්. ඒ ආවර්තනී මායාවෙන් අනිත් ආගම්වලයි තමන්ගේ ශ්‍රාවකයන් බවට පත් කරගන්නවා කියලා තමයි ඒ ඇවිල්ලා කිව්වේ. භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළාට පස්සේ මේ විදියට ඒ බද්ධිය කියන ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ අභික්කන්තම් බන්ති, හරීම ලස්සනයි, හරීම ලස්සනයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව. හරියට මේක මේ වගේ යටට හරවලා තිබ්බු දෙයක් උඩට හරවලා පෙන්නවා වගේ, පාර වැරදිලා හිටපු කෙනෙකුට හරි මාර්ගයේ පෙන්වා වගේ, අඳුරේ ඉන්න කෙනෙකුට ආලෝකයේ බලන්න කියලා තෙල් පහන් දැල්ලුවා වගේ කියන. එයාගේ ඇතුළ මේ සතුට ප්‍රකාශ කරන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්ස උපාසකම්මම් බන්තේ භගවා ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති. අද සිට තෙරුවන් සරණගේ උපාසකයෙක් වශයෙන් මාව දරාගන්නාසේක්වා කියලා කිව්වා. භාග්‍යතුන් වහන්සේ වෙලාවේදී බද්ධිය පොඩ්ඩක් ඉන්න, ඔබ පොඩ්ඩක් ඉන්න කිව්වා. භාග්‍යතුන් වහන්සේ වදාළ බද්ධිය, ඔබට මම මෙහෙම කිව්වද දැන් කොහොමද? එහි මේතුම් බද්ධිය, බද්ධිය මෙහෙන්න ශාවකෝ හෝහි, ඔබ ශ්‍රාවකයා, මම ශාස්ත්‍රුන් වහන්සේ කියලා මං ඔබට කිව්වද කියලා. බලන්නේ බද්ධියකින් අහනවා මම මෙහෙම ඔබට කිව්වද, ඔබ මගේ ශ්‍රාවකයා, මන් තමයි ශාස්ත්‍රුන් වහන්සේ කියලා කිව්වද කියලා. ඊට පස්සේ කියනවා නොහී තම්බන්ති අනේ ස්වාමීන්, එහෙම කිව්වේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ විදියට ධර්ම දේශනා කරන මට තමයි ඔය අන්නාගමිකයින් විසින් අභූතේ තුච්ච විදියට චෝදනා ගොතලා, මේ බොරු චෝදනා ගොතලා මට චෝදනා කරන්න කිව්වා. මේ විදියට ධර්ම දේශනා කරද්දි තමයි මේ ශ්‍රාවකයන් කරකවලා ගන්නවා කියලා අභූති චෝදනා කරන්න කිව්වා. කොහොමද? මායාවී සමනෝ ගෞතම, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියන්නේ මායාකාරයෙක්, ආවත්තිනී මායන් ජානාති, අන්න ඇය තමන් ළඟට ඇදලා ගන්න මායා දන්නවා කියලා මේ අභූතයෙන් චෝදනා කරන්නේ අන්‍යාගමික ශ්‍රාවකයන් තමන් වෙත ඇදලා ගන්නවා කියලා. ඒ කරන චෝදනා ඔක්කොම කොහොමද කරන්නේ? අභූතයෙන් කිව්වා කරන්නේ. දැන් බද්ධියට භාග්‍යතුන් වහන්සේ වදාළද ඔබ මගේ ශ්‍රාවකයා, මං ශාස්ත්‍රුන් වහන්සේ කියලා? කවුද ශ්‍රාවකත්වයේ ප්‍රකාශ කළේ? බද්ධියමයි ධර්මය අහලා. එයා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ඇහුවා, ධර්මය අහලා තමයි එයා තෙරුවන් සරණ ගියේ. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ කිව්වද මම ශාස්ත්‍රුන් වහන්සේ ඔබ ශ්‍රාවකයා කියලා? නෑ, එයාමයි ශ්‍රාවකත්වයේ ප්‍රකාශ කළේ. ඒතර භාග්‍යතුන් වහන්සේ කවුරුවත් ළඟට ගෙනලා ඔබ මගේ ශ්‍රාවකයා, මං ශාස්ත්‍රුන් වහන්සේ කියලා තියනවද? නෑ, ධර්ම දේශනා කරලා තියෙන. දැන් ඊට පස්සේ බලන්න මේ බද්ධිය කියනවා බද්ධිකා බන්තේ ආවට්ටිනී මායා, භාග්‍යතුන් වහන්ස මේ ආවට්ටිනී මායාව හරීම ලස්සනයි, සුන්දරයි. බද්ධිකා හරිම සුන්දරයි. කල්යාණී බන්තේ ආවට්ටිනී මායා, භාග්‍යතුන් වහන්ස මේ ආවර්තිනී මායාව හරිම ලස්සනයි. පියාමේ බන්තේ ඥාති සාලෝ හිතාව හිතා ඉමාය ආවට්ටනීය ආවට්ටෙයු, අනේ මගේ ප්‍රිය ඥාතීන් සියලු දෙනා මේ ආවර්තනී මායාවට අසු වෙත්වා. ඒ වගේම කියනවා භාග්‍යතුන් වහන්සේ ඒ මගේ ප්‍රිය ඥාතීන් මේ ආවර්තනී මායාවට හසු වුණොත් ඒ ඇයට බොහෝ කාලයක් ඒක හිතසුව පිණිස පවතිනවා කියලා. ඊට පස්සේ මෙයා කියනවා ස්වාමීනි සියලු ශාස්ත්‍රියෝ මේ ආවර්තනී මායාවට අසු වෙත්වා, සියලු බ්‍රාහ්මණයෝ මේ ආවර්තනී මායාවට අසු වෙත්වා, සියලු ගෘහපතියෝ මේ ආවර්තනී මායාවට අසු වෙත්වා, ඒ ඇයට බොහෝ කාලයක් ඒක හිතසුව පිණිස පවතිනවා කියලා මේ ආවර්තනී මායාවට අහු වුණා. ඊට පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බද්ධිය එක එහෙමමයි කියන. ඒව මේ තම් බද්ධිය, ඒව මේ තම් බද්ධිය. බද්ධිය එක හරියට හරි, ඒක එහෙමමයි. බද්ධිය යම්කිසි බ්‍රාහ්මණ පිරිසක් අකුසල ධම්මම් පහනාය,
මේ අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස මේ මායාවට යම්කිසි කෙනෙක් අහුවුණොත් ඒක ඔවුන්ට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා කියන. යම් බ්‍රාහ්මණ පිරිසන්නන් අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස මේ මායාවට අහුවුණොත් ඒක ඒ අයට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා කියන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සියලු සුද්ධයෝ අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස මේ මායාවට අහුනොත් ඒකේ ඇයට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා කියන. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ සමන බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකේ සියලු දෙනා අකුසල ධර්මයන් ප්‍රහාණය කර ගන්න කුසල ධර්මයන් උපදවා ගන්න මේ ආවර්තනී මායාවට අහුනොත් ඒක ඒ හැමෝටම බොහෝ කාලයක් යහපත පිණිස පවතිනවා කියන. බලන හරි ලස්සන ප්‍රකාශයක් තියෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරන බද්ධිය මේ සල්ගස් තියෙනවා කියන. දැන් එතන තිබ්බ සල්ගස්. භාග්‍යතුන් වහන්සේ සල්ගස් පෙන්නලා කියනවා මේ බද්ධිය මේ සල්ගස් අකුසල ධර්මයන් ප්‍රහාණය කරගන්න කුසල ධර්මයන් උපදවා ගන්න ආවර්තනී මායාවට අහුනොත් මේ සල්ගස් පවා බොහෝ කාලයක් මේ සල්ගස් වලට පවා ඒක හිතසුව පිණිස පවතිනවා කියන. කෝපන වාදෝ මනුස්ස භූතස්සාති. මිනිස්සු ගැන කවර කතාද කියලා බලන්න කොච්චර ලස්සන දේශනාවක්ද නේද? බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දෙවිමිනිසුන්ට දේශනා කරලා තියෙනවා. එතකොට අපි මොකද කරන්න ඕනේ? මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලට පැමිණිය යුත්තේ කුමක් සඳහාද? අකුසල ධර්මයන් ප්‍රහාණය කරගෙන කුසල ධර්මයන් උපදවාගෙන වාසය කරන්න. එතකොට අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න අකුසල් මොනවද කියලා අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මී ශ්‍රවණය කරන්න වෙනවා. කුසල ධර්මයන් කුමක්ද කියා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ශ්‍රවණය කරන්න ඕන. දැන් අපි කුසල ධර්මයන් අකුසල ධර්මයන් දන්නේ නැත්නම් අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්නවත් කුසල ධර්මයන් උපදවාගෙන වාසය කරන්නවත් අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ පින්වතුන් සියලු දෙනාට අකුසල ධර්මයන් ප්‍රහාණය කරගෙන කුසල ධර්මයන් උපදවාගෙන ගෞතම බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න මේ ශ්‍රවණය කරපු උතුම් ධර්මයේ උපකාරයක් වේවා කියලා සාදු කියන්නේ. සාදු සාදු සාදු.